LPL ක්‍රිකට් තරගාවලිය මේ වෙද්දී අඩක් අවසන් වෙලා තියෙන්නේ. තරගාවලියේ මුල් තරඟ කීපයට සෙල්ලම් කරන්න බැරි වුණු සමහර ක්‍රීඩකයෝ ඉස්සරහා තරඟවලට සෙල්ලම් කරයි. ඒ වගේ මුල් තරඟවලට ක්‍රීඩා කළ සමහර ක්‍රීඩකයන්ට තරගාවලිය දෙවෙනි අර්ධය මගහැරෙයි. දඹුල්ල කණ්ඩායමට සෙල්ලම් කළ වසන්ත ප්‍රනාන්දුට තරගාවලියේ ඉදිරි තරඟ සියල්ල අහිමි වෙයි. ඒ තැනට තවත් දක්ෂ තරුණ ක්‍රීඩකෙක් කැඳවලා තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සදීර සමරවික්‍රම. ටෙස්ට් තරඟ 4ක් එක් දින තරඟ 7ක් වගේම T20 තරඟ 7කට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරලා තියෙන සදීර අසාර්ථක දඹුල්ල මුල්පෙළට හොඳ ආදේශකයක් වෙන්න පුළුවන්. ප්‍රතිකරුවෙක් විදිහට අසාර්ථක කඩුළු රකින්න ක්‍රීඩක දික්වැල්ල ආරම්භක ප්‍රතිකරු ස්ටාලින් වගේම උපුල් තරඟ කියන ක්‍රීඩකයන් 3 දෙනාගෙන් කෙනෙක්ට දැන අහිමි වෙලා ඉදිරි තරඟවල සදීර කණ්ඩායමට එන්න ලොකු ඉඩක් තියෙනවා. දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ අෆ්ටාබ් අලාම් මවගේ අසනීප තත්ත්වය නිසා නැවත ඇෆ්ගනිස්තානයට ගිහින් කියලා තමයි වාර්තා වෙන්නේ. තරගාවලිය එක තරඟයකට සෙල්ලම් කරලා හැම පන්දියවන්නම ප්‍රහාරයට ලක් වෙද්දී පාලනයකින් පන්දියවපු අලාම් අහිමි වීම දඹුල්ල කණ්ඩායමට ලොකු පාඩුවක් වෙයි. මහනුවර කණ්ඩායමට එකතුණු දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දයවන ක්‍රීඩක ඩේල් ස්ටේන් දැන් ලංකාවට ඇවිත් ඉන්නේ. නිරුදායන කාලය අවසන් වෙලා ඔහු මහනුවර කණ්ඩායමට ඉක්මනින්ම එකතු වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. මාලිංග සප්රාස් වගේ ප්‍රබල ක්‍රීඩකයන් නැතුව ගාලු කණ්ඩායමට නායකත්වය දුන්නු සයිඩ් ඇෆ්‍රෙඩි නැවත තමන්ගේ රටට හදිසියෙම පිටත් වෙලා ගිහින් තියෙන නිසා ගාලු කණ්ඩායමට ඉදිරි තරඟ කීපයක් ඇෆ්‍රෙඩි නැතුව සෙල්ලම් කරන්න වෙයි. දුගේ අසනීප තත්ත්වයක් නිසා මේ විදිහට ඇෆ්‍රෙඩි ලංකාවෙන් යනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ආපහු එනවා කියලා තමන්ගේ කණ්ඩායමට සුබපතලගේ ඇෆ්‍රෙඩි නැවත පැමිණීම දුගේ අසනීප තත්ත්වය කොහොමද කියන එකත් එක්ක තීරණය වෙයි. මේ දැනට LPL තරගාවලියේ සිදුවෙමින් තියෙන වෙනස්කම් අපි බලමු. මේ වෙනස්කම් එක්ක කණ්ඩායමල දක්ෂතාවලත් වෙනසක් වෙයිද කියලා. මේන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදීන් ඔයාලට සුබ දවසක්.